පාර්ලිමේන්තුවේ පැවැත්වුණු විවාදය පිළිබඳ කරුණු කිහිපයක් සඳහන් කළ යුතුයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැපී පෙනෙන චරිත කිහිපයක් ඡන්දය දෙන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සභාගර්භයේ සිටියේ නැහැ. පැහැදිලිව පෙනුණා ඒ ප්‍රධාන මන්ත්‍රීවරුන් විශ්වාස කළා කියලා මේ ඊයේ පාර්ලිමේන්තුවට ගෙනාපු යෝජනාව. දේශීය ණය ප්‍රතිව්‍යෝගගත කිරීම පිළිබඳ ගෙනාපු යෝජනාව ඒ මන්ත්‍රීවරුන්ගේ අනන්‍යතාවයට හා හෘද සාක්ෂියට ගැලපෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඒ යෝජනාවට ඒ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොලැබුණු බව පැහැදිලිව පෙනුණා. ඡන්දය දීමේදී දෝෂ කිහිපයක් අපි පැහැදිලිව දැක්කා. උදාහරණයක් වශයෙන් අපේ මන්ත්‍රීතුමා මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ගරු වසන්ත යාපා බණ්ඩාර නීතිඥතුමා දෙවතාවක් උත්සාහ දැරුවා එතුමාගේ ඡන්දය ප්‍රකාශ කරන්න. දෙවතාව පළවෙනි වතාවේ ඡන්දය වාර්තා නොවුණු නිසා දෙවන අවස්ථාවේ එතුමා නැකිටලා ගරු කතානායකතුමාට හා පාර්ලිමේන්තුවේ මහලේකම්තුමාට දැන්නුවා එතුමාගේ ඡන්දය වාර්තා කරන්න නැහැ කියලා. කිසිවක් සිදුවන්නේ නැහැ. එතකොට ඒ ඡන්දය සැලකෙන භාජනය වුණේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා එන බදාදා පාර්ලිමේන්තුව රැස් වෙනකොට ගරු කතානායකතුමා හමු වෙලා බොහොම දැඩි ලෙස අපේ විරෝධය ප්‍රකාශ කිරීමට. නිවැරදි ලෙස අඩුම වශයෙන් පාර්ලිමේන්තුවේ සභාගර්භයේ ඡන්ද ගන්න ඕනේ. එහෙම දෙයක්වත් වෙන බව අපට පෙනෙන්නේ නැහැ. දැන් මේ මුළු වැඩපිළිවෙළම දේශීය ණය ප්‍රතිව්‍යගත කිරීම පිළිබඳ මේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා සම්මත කර ගැනීම මුල සිටම විශාල ප්‍රයෝගයක් රැවටීමක්. අපේ ප්‍රධාන අවධානය යොමු වෙලා තිබුණේ වෙන කිසිම දෙයකට නෙවෙයි සේවක අර්ථ සාධක අරමුදලට. ඒ අරමුදලේ තියෙනවා රුපියල් මිලියන ට්‍රිලියනයක් ඒ මුදල් අයිති වෙන කාටවත් නෙවෙයි, ආණ්ඩුවට නෙවෙයි, මේ රටේ වැඩ කරන ජනතාවට. විශ්‍රාම ගත්තයින් පස්සේ ජීවත් වීම සඳහා රැස් කෙරෙන මුදල තමයි සේවක අර්ථ සාධක මුදලේ තැන්පත් කරලා තිබෙන්නේ. ඒකේ ඉරණම තමයි අපිට ප්‍රධාන ගැටලුව වුණේ. රජය දිගින් දිගටම ප්‍රකාශ කළා කිසිම ඍණාත්මක අහිතකර බලපෑමක් සේවක අර්ථ සාධක අරමුදලට සිද්ධවන්නේ නැහැ කියලා. ඒක සත්‍යයක් නෙමෙයි. රජයේ ස්ථාවරය උනේ මේ ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙලට සේවක අර්ථ සාධක අරමුදල සම්බන්ධ වෙනවා නම් එසේ වෙන්නේ ස්වේච්ඡාවෙන්, කැමතිනම් පමණයි, අකමැතිනම් ඒකෙන් බැහැරව සිටින්න පුළුවන්. ඉතින් එහෙනම් එතන නිදහස තියෙනවා නම් සේවක අර්ථ සාධක අරමුදලට මේකට දායකත්වයක් නොදක්වන්න එහෙනම් ගැටලුවක් නැහැ කියන තර්කය තමයි දිගින් දිගටම රජයේ පැත්තෙන් ඉදිරිපත් වුණේ. හැබැයි ඒක ජනතාව මුලා කිරීමට උත්සාහ දැරීමක්. කොහොමද ස්වේච්ඡායෙන්නේ? දැන් මහා බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මැතිතුමා බොහොම පැහැදිලිව දැන් ප්‍රකාශ කරලා තිබෙනවා අර්ථ සාධක අරමුදල ගෙවන ආදායම් බද්ද දෙගුණයක් වෙනවා මේ වැඩපිළිවෙලට සහභාගී නොවුණා නම්.
දැන් අය කරන ආදායම් බද්ධ තමයි 114. ඒ 114 130 දක්වා හින යනවා. සේවක අර්ථ සාධක අරමුදල තීරණයක් ගත්තොත් මේ වැඩපිළිවෙලට සම්බන්ධ නොවීමට. ඉතින් එහෙනම් කොහොමද සේවක අර්ථ සාධක අරමුදල ඒකේ අයිතිකාරවන්ට අයිතිකාරවන් කියන්නේ මේ රටේ වැඩ කරන ජනතාවට දැන් ගෙවන පොලිය කොහොමද අඩු කිරීමක් නැතුව ඉදිරියට ගෙවන්නේ ආදායම් බද්ද එකට දෙකක් ගෙවන අතර ඒ කිසිත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි එතකොට කෙලින්ම පහරක් එල්ල වෙනවා සේවක අර්ථ සාධක අරමුදලට මේ රටේ වැඩ කරන ජනතාව මිලියන ගාන ඒකෙන් ක්ෂණිකව ප්‍රහාරයකට ලක් වෙනවා ඒක වසන් කිරීමට රජය නොදරපු උත්සාහයක් නැහැ දැන් මේ විදිහට තමයි මේ ආණ්ඩුව මේ වැඩපිළිවෙල ඉදිරිපත් කරමින් අපේ රටේ සේවක ජනතාව සැලකුවේ දැන් ඒක එක්ක සංසන්දනය කරන්න මේ රටට ආයෝජනය කරපු ධනේශ්වර විදේශිකයන් සම්බන්ධයෙන් රජය අනුගමනය කරපු ක්‍රියා පරිපාටි ශ්‍රී ලංකා රජය ප්‍රකාශයක් කරාම මේ රට බංකුලොත් කියලා අපිට ණය ගෙවන්න බෑ කියලා ඒ තත්වයෙන් ප්‍රයෝජන ගැනීම සඳහා ඉදිරිපත් වුණා විදේශීය ආයෝජකයන් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර ඒ අයට ඕනේ වෙලා තිබුණේ ශ්‍රී ලංකාවේ අතිශයින් දුෂ්කර ආර්ථික තත්වයෙන් ප්‍රයෝජන ලබාගෙන ඉතාමත් කෙටි කාලයක් තුල අධික ලාභ ලබා ගැනීම. එතකොට මොකක්ද ඒ අය කරේ? අධික පොලියකට ඉතාමත් විශාල පොලියකට ඒ බැඳුම් කරවලට ආයෝජනය කරා. ඒක නිකන් සූදුවක්. ඒ අයට මේ රටේ දුකෙන් වේදනාවෙන් අතිවිශාල මූල්‍ය ආර්ථික ප්‍රයෝජනයක් ලබා ගැනීම සඳහා අධිකම පුලියකට මේ බැඳුම් කරවලට ආයෝජන කළා. ඒතකොට සාක්කු පුරව ගන්න අවස්ථාව ඉඩ සැලසෙනවා. දැන් ඒ අවකාශ කිසිසේත් අඩු කරන්නේ නැතුව අංගලක් අඩු කරන්නේ නැතුව ඒ ධනේශ්වර පන්තියට සම්පූර්ණ ඉඩකඩ සලකලා සලසලා තියෙනවා මේ තත්වයෙන් ප්‍රයෝජන අරගෙන පුදිය තරකර ගැනීම आदाय बधु आयकरला उदाहर मेके अवसान प्रायोगिक प्रतिपल मे संपूर्ण वेडपिले बर उसुला महाबैंकुवे अधिपति आचार्य नंदलाल वीर सिंह मेतितुंगा विग्रह मेके प्रतिपल अनुषांग पिलिबंद एक मुलु रटतम इदिरिपात् कला
හැබැයි ඒක නෙවෙයි ඇත්ත. ඒක සුරංගනා කතාවක්. මේ පිළිබඳ සත්‍යයේ අඩංගු වෙලා තිබුණේ වෙන තැනක. ඒ තැන තමයි මුදල් ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකා. ඒ කැබිනට් පත්‍රිකාවේ හරය මොකක්ද? ඒකේ හරය තමයි මුදල් ඇමතිවරයාට පූර්ණ බලතල ලබා දෙනවා පොලී අනුපාත තීරණය කිරීමට හා බැඳුම් කර පරිපූර්ණ වෙච්ච අවස්ථාවේදී ඒ කාලය තව දික් කරනවාද කොච්චර දික් කරනවාද ඒ සියලුම තීරණ ගැනීමේ අසීමිත බලය ඒ කැබිනට් පත්‍රිකාවේ මාර්ගයෙන් මුදල් ඇමතිවරයාට ඒ බලතල ඔක්කොම පවරලා දීලා තිබුණා. එතකොට කෙටියෙන්ම කියනවා නම් බැඳුම් කරන කලමනාකරණය පිළිබඳ අසීමිත බලතල ලබා දෙන්නේ මුදල් අමාත්‍යවරයාට. ඒ කියන්නේ වචනයක් අත් මහ බැංකුවේ අධිපතිතුමා රටට දැන්නුවේ නැහැ. ඒක කොලේ වහලා කරන්න උත්සාහ දරපු වෙලා. ඒතොර ඒකෙන් වෙන්නේ මේ ට්‍රිලියන තුන මේ සේවක අර්ථසාධක මුදලේ තියෙන මේ මුදල් පිළිබඳ කිසිම තීරණයක් කිසිම පාලනයක් ඒ මුදල් වල අයිතිකරුවන් නිත්‍යානුකූල අයිතිකරුවන් වන මේ රටේ ජනතාවට කිසිම පාලනයක් කිසිම හඬක් නැගීමේ ඉඩකඩක් නැහැ. එවැනි ප්‍රතිපත්තියක් අපිට කිසිසේත් අනුමත කිරීමට පුළුවන් කමක් නැහැ. දැන් හරි පුදුම දේවල් සිදු වුණා ගිය සතිය තුළ. ලෝකයේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදී රටක අපි නොදැකපු දේවල්. පාර්ලිමේන්තුවේ ගරු විපක්ෂ නායකතුමා ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා තීරණය කළා රාජ්‍ය මුදල් කමිටුවට සහභාගී වෙන්න. තුමාට සම්පූර්ණ අයිතියක් තියෙනවා එසේ කිරීමට. ඒ කියන්නේ මේක අපේ රටේ ජනතාවගේ දෛනික ජීවිතවලට ඍජුව බලපාන ප්‍රශ්නයක්. ඉතින් ඒ සම්බන්ධයෙන් උද්‍යෝගයක් උනන්දුවක් විපක්ෂ නායකතුමා දැක්වීම අවශ්‍ය දෙයක්. එතුමා තීරණය කළා රාජ්‍ය මුදල් කමිටුවට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් සම්පූර්ණ සත්‍යය සොයා ගැනීම සඳහා ප්‍රශ්න ඇසීමට. වලංගු දාලා මුඛවාඩම් දාලා විපක්ෂ නායකතුමාට කිසිවක් කියන්න අවසර දුන්නේ නැහැ. එතුමාට කිව්වා ඕනම් ඔතන ඉඳගෙන ඉන්න පුළුවන් කිසිම දෙයක් කියන්න බෑ. කිසිසේත් අර්ථවත් ලෙස ඒ කමිටුවේ සාකච්ඡාවලට දායකත්වයක් දක්වන්නට බෑ කියලා. ලෝකයේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදී රටක පාර්ලිමේන්තුවක සිදුවන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් මොකද්ද මේ කරන්න හදන්නේ? අනවබෝධය. ඒ කියන්නේ රටේ ජනතාවට කිසිම හැඟීමක් අවබෝධයක් නැතිව මුළු රටම වහලා දාලා දවස් පහක් නිවාඩු දීලා බැංකු පද්ධතිය කොටස් වෙළඳපොළ වහලා දාලා එවන් තත්ත්වයක් තුළ ජනතාව සම්පූර්ණ රැවටීමකට භාජනය කළා මේ කූට වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම තමයි රජයේ අභිප්‍රායේ වුණේ. මෙහෙම දෙයක් සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු සපයන්ට ඕනේ. ප්‍රශ්න අහලා විවෘත සංවාදයක යෙදිලා මොකද්ද මේ කරන්න හදන්නේ? මේකෙන් අවසානයේ මේ රටේ ජනතාවට මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ පිළිබඳ සත්‍යය දැන ගැනීම වැළැක්වීම සඳහා කරන්න පුළුවන් සෑම දෙයක්ම කරා. මෙච්චර දුර ගියා විපක්ෂ නායකතුමාට
किसीम प्रश्न कहान किसीम अदहसा प्रकाश कर किसीम तुरा तुरा इला सीटी अवकाश सफेद उन्न मुखद हंगे जनता सफेन देना मुखद विनिविध भाव पिलिबंद तिबिन गेटल हेमें मेतन विनिविध भाव किसीम इलाकनेमद हंगान ओणे तर देवल तिबिन जनता अस्वल्ट वेलिगाल मे करा अदन देखता ये कर रज तमन के बहुतरे भावित कर मेराटे जनता मरु पहरा ये एल कर साधम आप ये रट निंदट यावला मे वेडपील वेल तुलेन इताम तित्त कसायक अपे जनता उत्साहली किसीम सकया मेक लघु प्रश्न मेक नवेकम प्रश्न मे वगे महालघु विनाश अपेराटे जनता दवंत पीडने पत्करन तवद एक अश्वसुम कियन वेडपील मीटी सेल्लाने समृद्धि वेडपील एक अहोसिक समृद्धि वेडपील आदेश किरीमट तमें मैं अश्वसुम कियन वेडपील इधिपात कले इसला रज मेकन सीता लभन तिस्लाक्षक अर्थलाभीन दम पेहदील अर्थलाभीन तिस्लाक्ष दुनस्लाक्ष मेराटे दिलिंदु जनता हेत्लाक्ष समृद्धि वेडपील वेल प्रयोजन लभच दश लक्ष जनता महापारट दिया लभन सहन संपूर्ण कपादे अलूत वेडपील अश्वसुमकन वेडपील वेल यटते अर्थलाभीन एक प्रयोजन लभ्यूत उद्गलयान वर्ग हतरकट बेदल संक्रांत अवधान लक्वन दिलिंदु हा अति दिलिंदु भाई किसीम निर्णायक किसीम ताक्षणिक मिनोम दंडक न मुकुद प्रमीत हितक पपुवाक्यत हितक पपुवाक्यत किसीम प्रायोगिक धनुमक फलपुरुद्धाव मे विधि वेडपील सकाशकली गिदर वहालाक्तियन आना वेसिकलियान आना टपतुरतीयन आना बित्तीट टाइल दालतीवेन आना एना मे अश्वसुमे प्रयोजने लभेन्न सतपहा लभेन्ने दमे अभूत वेडपील क्रियात्मक क्रीम तुन मुखद अतिवेच प्रायोगिक प्रतिपल किलिका रोगीन वकुगडु रोगीन आबादितयान मे सियलुम आय महापारे किसीम सहनयाक लभेन्ने नै රට පුරා උද්ඝෝෂණ හැම දවසෙම මිනිස්සු පාරට බහැලා කියනවා අපිට ජීවත් වෙන්න දැන් කිසිම පුළුවන් කමක් නැහැ කිසිම සහනයක් ආධාරයක් අපිට ලැබෙන්නේ නැහැ කියලා දැන් රජයේ උත්සාහය දරනවා මේ සම්පූර්ණ අවුලට වරද පැවරීමට නිලධාරීන්ට ඒක කිසිසේත් කරන්න බැරි වැඩක් වගකීම බාර ගන්න ඕනේ ආණ්ඩුව
මේ පිළිබඳ ප්‍රායෝගික දැනුමක් තිබෙන කිසිම නිලධාරියෙකුගේ උපදෙස් ලබා ගත්තේ නැහැ. ඉතමත් උද්දච්ච විදියට තමයි ආණ්ඩුව මේ සම්පූර්ණ වැඩපිළිවෙල නිර්මාණය කළේ. ග්‍රාම සේවා නිලධාරියන් සමෘද්ධි නිලධාරින් මේ කිසිම කෙනෙකුගෙන් මේකට දායකත්වයක් ආණ්ඩුව ලබා ගත්තේ නැහැ. සමෘද්ධි බැංකු විශාල අවදානමකට මේ වැඩපිළිවෙල තුලින් අනිවාර්යෙන් ලක්වනවා. දැන් පන් ලක්ෂයකට වඩා ලක්ෂ පහකට වඩා ජනතාව පාරට බැහැලා අභියාචනා ඉදිරිපත් කළා තිබෙනවා. මේක කිසිසේත් පිළිගන්න පුළුවන් වැඩපිළිවෙලක් නෙමෙයි කියලා. කවුද මේක හැදුවේ? මේ ලෝකයේද නැත්නම් වෙන මොකක් හරි ග්‍රහලෝකයක ජීවත් වෙන පුද්ගලයෙක්ද කියලා. දැන් මොකද ආණ්ඩුවේ පිළිතුර? ආණ්ඩුව බොහොම බොළඳ ලාමක විදියට කියනවා, නෑ නෑ කලබල වෙන්න ඕනේ නෑ, මේක නෙවෙයි අවසාන ලයිස්තුව. ජූලි 10 වෙනිදා, يعني තව දවස් 8යි තියෙන්නේ. ජූලි 10 වෙනිදා දක්වා ඉඩකඩ තියෙනවා අභියාචන ඉදිරිපත් කිරීමට. ඊට අමතරව සම්පූර්ණ අගෝස්තු මාසය තුල අලුත් අයදුම් පත්‍ර ඉදිරිපත් කිරීමට පුළුවන්කමක් තියෙනවා. දැන් ඒ විදිහට පැලැස්තර දාලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි මේක. මේක මුල ඉඳන්ම ආපහු හදන්න ඕනේ. කියන්නේ මේ විකාර වැඩපිළිවෙල වහාම නවත්වන්න ඕනේ. මේක අත්හිටවන්න ඕනේ. අපි ආණ්ඩුවට බල කරනවා එහෙම් මෙහෙම් මේක හදලා තව දුරටත් ජනතාව මුලා කිරීමට අපි ඉඩ දෙන්නේ නැහැ. මේක කිසිම විධිමත් ක්‍රමානුකූල පදනමක් නැහැ. ඒක දැන් බොහොම පැහැදිලිව පේනවා. එහෙනම් මේ සම්පූර්ණ වැඩපිළිවෙල වහාම නවත්තන්න. තව ආයාචන නොයෙක් දේවල් ලබා ගැනීම නෙමෙයි, ඒකෙන් මේ ප්‍රශ්නේ කිසිසේත් විසඳෙන්නේ නැහැ. වහාම නවත්තලා මේක අත්හිටවලා ජනතාවට සිතක් සැපයන පරිදි මේ ගැන දැනුමක් පළපුරුද්දක් තිබෙන නිලධාරීන්ගේ උපදෙස් ලබාගෙන මේක තාක්ෂණික නිර්ණායක අනුව සකස් කරලා යළි ආරම්භ කරන්න. එතෙක් අපේ ජනතාව මේසා දැවැන්ත හිංසනයකට පත්කිරීම වහාම නවත්තන්නේ කියලා අපි රජයට බලක. ඒ වගේම අද මේ ආණ්ඩුව කරන්න හදන්නේ කිසිම වරමක් නැති ආණ්ඩුවක්. වරමක් නැති ආණ්ඩුවක් දැන් උත්සාහ දරන්නේ කිසිම වරමක් නැති පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීම. පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වුවේ 2018. ඒ ආයතනවලට තිබෙන නිලකාලය අවුරුදු 4යි. ඒ කියන්නේ 2022 දක්වා. හැබැයි අපේ නීති යටතේ විෂය භාර ඇමතිවරයාට අභිමතයක් තියෙනවා තව අවුරුද්දක කාලයකට ඒ පළාත් පාලන ආයතනවල නිලකාලය දීර්ඝ කිරීම. තව උපරිමයි අවුරුද්ද. ඒ කියන්නේ 20යි 22 අවසාන වෙන්න තිබෙච්ච ඒ පළාත් පාලන ආයතනවල නිලකාලය 20යි 23 දක්වා, 20යි 23 මාර්තු 19 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට ඉඩකඩ අපේ නීතිය යටතේ සැලසෙනවා. හැබැයි එතනින් ඒක ඉවරයි. දැන් හරි අරුම පුදුම දෙයක් වෙලා තියෙනවා. ගිය මාසේ ජූනි 26 වෙනිදා ගරු ජාන්ත කැටගොඩ මන්ත්‍රීතුමා පනතක් ඉදිරිපත් කළා. අදහා ගන්න බැරි පනතක්. හැම දෙනාම මවිතයට පත්වන පනතක්. මොකද ඒකේ නියෝජනා කරන්නේ
විෂය භාරය ඇමතිවරයාට බලය දෙන්නලු එතුමා කැමති ඕනෑම කාලයකට කිසිම සීමාවකින් තොරව අර ඉස්සෙල්ලා තිබිච්ච ඒ පරණ පළාත් පාලන ආයතනවල නිල කාලයේ එතුමාගේ හුදු අභිමතය පරිදි ඕනෑම කාලයකට දීර්ඝ කිරීමට අවුරුදු 3ක් වෙන්න පුළුවන් අවුරුදු 5ක් වෙන්න පුළුවන් අවුරුදු 10ක් නැත්නම් මැරෙන තුරු එතුමාගේ උඩු අභිමතයේ පරිදි මේක දීර්ඝ කිරීමට පුළුවන් වෙන පරිදි තමයි මේ පනත පෞද්ගලික මන්ත්‍රී පනතක් හැටියට ඉදිරිපත් කරලා තිබෙනවා දැන් මේ පළාත් පාලන ආයතන ප්‍රාදේශීය වාහන නගර සභා මේවායේ කාලය දීර්ඝ කිරීමේ ප්‍රශ්නයක් කිසිසේත් ඉස්මතු වෙන්නේ නැහැ ඒවා ඉවරයි අවසි ඒවා ජීවමාන ආයතන නේ එතකොට අභාවයට පත් වෙච්ච ආයතනයකට පණ පොවන්න කිසිේ පුළුවන් කමක් නැහැ. ඒව ඉවරයි. අවසාන තිත. ඒ හැරෙන්න මේක කිසිසේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අගයන්ට ආකල්පයන්ට ගැලපෙන යෝජනාවක්ද? ඒ කියන්නේ 20:18 ජනතාව මේ පළාත් පාලන ආයතන වලට බලය ලබා දෙනවා සදාකාලිකව නේ මැරෙන තුරු නේ සීමිත කාලයකට අවුරුදු 4කට දැන් ඒ අවුරුදු 4 අවුරුදු 10 දක්වා දීර්ඝ කරන්න පුළුවන්ද එතකොට තව දුරටත් මේ ආයතන මහජන මතයේ නියෝජනය කරනවාද මහජන මතයේ කැඩපතක් හැටියට කිසියෙත් සලකන්න පුළුවන්ද සම්පූර්ණ විකෘතියක් නේද ප්‍රජාතන්ත්‍රවාදී ඊතන මොකද්ද මේකේ ඇත්ත කතාව හැම මට්ටමේම පාර්ලිමේන්තුව වෙන්න පුළුවන් ප්‍රාදේශීය සභාව වෙන්න පුළුවන් පළාත් පාලන ආයතන වෙන්න පුළුවන් හැම මට්ටමේම ජන මතයට බය මැතිවරණ පැවැත්වීම නුරුස්නා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අත්‍යවශ්‍ය ලක්ෂණයක් වන මැතිවරණ අතිශාපයක් හැටියට සලකන රජයක් තමයි අද මේ රට ආණ්ඩු කරන්නේ ජනතාවට බයයි සීට වලට බය මැතිවරණ ඒකද මේ ඔක්කොම අවුල් මැද්දේ මේ දේශීය ණය ප්‍රතිවිయోగගත කිරීම කියන ලස්සන නාමයෙන් ඒ වැඩපිළිවෙල ලස්සන නමක් යටතේ ඉදිරිපත් කළා ඊට පස්සේ ජනතාවට මරු පාරක් එල්ලගන්න මේ වැඩපිළිවෙල අස්වැසුම කියන්නේ අදහා ගන්න බැරි විනාශය මේ සියල්ලක්ම නිසා මේ රජය ජනතාවට එපා වෙලා තියෙනවා ජනතාව දවස් ගණන් කරගෙන ඉන්නේ මේ රජය බලෙන් පහ කිරීමට එසේ කිරීම සඳහා මැතිවරණයක් තමයි ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ අද තියෙන පාර්ලිමේන්තුව කිසියෙත් ජනමතය නියෝජනය කරන පාර්ලිමේන්තුවක් නෙවෙයි ඒක හැමෝම දන්නවා ඉතින් ඒ නිසා මේ ආණ්ඩුවේ එකම අභිලාෂය තමයි මැතිවරණ පවත්වන්නේ නැතිව ජනතාව ඉදිරියට ගිහිල්ලා ජනතා වරමක් කිසිසේත් ඉල්ලන්නේ නැතිව මොනෝhari ව්‍යාජ හේතු ඉදිරිපත් කරමින් දිගින් දිගටම මේ විදියට ජනතාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන පාලනයක් අකණ්ඩව ගෙන යාමටයි හැබැයි මේක නම් කැරකුණ මන්ත්‍රීතුමාගේ පනත නම් කිසිසේත් පාර්ලිමේන්තුවේ හැමෝම ඒකට අතයි සුවත් ඒක වෙන දෙයක් නෙවෙයි මම හිතන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් ඒකට සහභාගී දක්වයි කියලා හැබැයි එහෙම වුණා කිසිසේත් එක නීතිගත වන්නේ නැහැ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඍජුව පටහැනි ඒ වගේම ඒ සම්බන්ධයෙන් කෙලින්ම බලපාන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ තියෙනවා ඉතින් ඒ නිසා මේ පනත නීතිගත වීමට අපි කිසිසේත් ඉඩ තියන්නේ නැහැ ඒකට විරුද්ධව අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියෝගයක් එල්ල කරනවා එසේ කරමින් අපේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යයේ ආ සර්වජන ඡන්ද බලය සුරක්ෂිත කිරීමට අපට ගන්න පුළුවන් සියලුම පියවර ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ අපි ගන්නා බව පැහැදිලි ප්‍රතිචාරයක්